ආයෙ මෙන්න මෙල්ලන අනුදාන ගන්න හදන්නේ දැන් අපි ගැලවුවා මිනිසුන් මේ කෙල්ල කැල අමුකුඩු මුකු නටන පුළුවන් ලක්ෂ 20000 ගානක් වියදම් කරලා බෝනස් එකේ අධ්‍යක්ෂණ මණ්ඩලයේ මිනිසු ඒගොල්ලන්ගේ බෝනස් එක ගන්න ඒගොල්ලන්ම අනුමැතිය දීලා 125 අපේ එතකොට සේවකයන්ගේ 75000 125 ගන්න ඒගොල්ලන් ඒකත් අනුමැතිය දීලා දෙන ඒගොල්ලන් තාම අපිත් ආයතනය පාඩු කරන්න කැමති නැහැ කිසි දෙයකට කැමති නැහැ එතකොට අපි දවස් 3 අකුරට වැඩ කරා එතකොට මාස දෙකක් අකණ්ඩව හිටියා එතකොටත් කිසිම පිළිතුරක් නැහැ ඒක නිසා තමයි අද මේ ඒකාබද්ධ යූනියන් ටීම් එකම එකතු වෙලා අපි මේම වැඩවන්දනෙන් ගිය අද දවල් වෙන්න ගනිමු අපිට හොඳ පිළිතුරක් ලැබෙන්න ඕනේ කියලා අපි मम दिनुक चामर एकाबद्ध ऊर्जी समिति बलमंडले लंका लुणु समागमे सभापति विधियट कटयुतु करनो एवगेम लेखम विधियट गरु रुवन् महत्या कटयुतु करनो एवगेम अनुशासक तिलक महत्यात् अनिकुत ऊर्जी समिति नियोजने करमिन् सीलुम ऊर्जी समिति पिलिगत् आयतने ऊर्जी समिति पहेम नियोजितयन् मेतन इन्नवा ए ऊर्जी समिति पहेम नियोजितयन् अद सेवकयन् सीलु दिनात् एक्क एकतु वेला बलमंडलयक् विधियट अपि पोदु इल्लीम पहक् आयतने सिदु करा ए इल्लीम पह 11 वेनि मासे විසිවෙන්ද දින සිට පාලනාධිකාරියත් එක්ක ලිඛිතව අපේ ඉල්ලීම් විදියට අපි කටයුතු කරා එම ඉල්ලීම් නොසලකා හැරීම නිසා අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගයක් ලුණු සමාගමේ පහුගිය දින තුල කටයුතු කරා එම අකුරට වැඩ කිරීමේ වෘත්ති සමිති ක්‍රියාමාර්ගය තුල අපි බලාපොරොත්තු වුණේ ඉල්ලීම් පහ සම්බන්ධව සාධනීය විසඳුමක් ලබා දෙයි කියලා අද වත්මන් සභාපතිතුමා ඇතුළු පාලනාධිකාරිය. එතකොට අපි වෘත්ති සමිතිය පහ අද අවසාන වතාවට සවුඳ දිනේ තීරණය කරා බලධාරීන් සියලු දෙනාට දැනුම් දීලා අප වැඩ වැරුමකට යනවා හේතුව අපි ඉල්ලීම් තුනක් මුල් ඉල්ලීම් පහක් මුල් කරගනිමින් ලුණු සමාගමේ ඒකාබද්ධව සියලුම වෘත්ති සමිති සිදු කරන ලද ඉල්ලීම් සම්බන්ධව සාධනීය පිළිතුරක් නොලැබීම හේතුවෙන් එම නිසා අපි පළමුව ඉල්ලීම් ලෙස අපි ඉල්ලීමක් කරේ 2023 වසරට අදාළව ලාභාංශ පදනම් මත පදනම්ව ප්‍රසාද දීමනාව ගෙවන්න ලෙස ඒ කියන්නේ වාරික සහ ස්ථිර සේවකයන් සඳහා විස්සයි විසිතුන වසරේ මේ ආයතනයේ ලැබපු ඉහළම ලාභය අඛණ්ඩව අවුරුදු 3ක් මේ ආයතනයේ පිටපිට ලාභ උපයනෝ රජයට බදු ගෙවනෝ අනිකුත් සියලු ණය ගෙවමින් සියලුම ගෙවීම් සිදු කරමින් අඛණ්ඩව වසර 3ක් මේ ආයතනයේ පිටපිට ලාභය උපයලා තිනෝ ඒකෙන් 2023 වසරේ ඉහළම ලාභයක් ලැබලා තිනෝ මේ සේවකයන්ගේ ශ්‍රමදායකත්වය සහ මේ සේවක කැපවීම තුලින් එතකොට එම සේවකයන් විසින් ඉල්ලීමක් කරා 22 වසරයට සමානව සාපේක්ෂව 23 වසරට ප්‍රසාද දීමනාව ගෙවන ලෙස එම ඉල්ලීම් සාපේක්ෂව තමයි ප්‍රධාන කාරණා වුනේ. ඒ වගේම දෙවෙනි කාරණා වුනේ රජයෙන් මේ වෙන විට ජීවන අංකය වැඩි කළ තියෙන රුපියල් 10000කින් ජීවන වේදම් රුපියල් 10000 සම්බන්ධව සාධනීය අපි පිළිතුරක් ඉල්ලුවා ජනවාරි මාසයේ සිට ඒක වැටුපට එකතු කරලා ජීවන අංකය වැඩි කරන්න කියලා ඒ ඉල්ලීම දෙවෙනි අපේ තීරණේ වුනේ. මොකද රජයෙන් ඒක ලබා දෙන්න කියලා චක්‍රලේඛනයේ මේ වෙනකොට නිකුත් කරලා තියෙනවා. චක්‍රලේඛනයට අදාළව ඒ ඉල්ලීම් මේ සේවකයා වෙත ලබා දෙන්න කියලා. ඒ වගේම වැටුපට අමතරව රුපියල් 10000ක් අපට මේ එල්ලලා තියෙනවා අපේ වැටුපේ. ඒකේ රුපියල් 5000ක් අපේ මූලික වැටුපට එකතු කරන ලෙස මේ සේවකයන් සියලු දෙනා වෙනුවෙන් වෘත්ති සමිති පහ ඉල්ලුවා. ඒ වගේම අපේ මෙම ආයතනයේ වැටුපිව්ව බදවා ගැනීමේ ප්‍රතිපත්තිය සංශෝධනයකට සිදු කරලා ඒකන් නිසි අනුමැතිය සඳහා ඉදිරිපත් කරලා තියෙනවා. ඒකේ වැඩ අවසන් කරලා ඉවරලා එහි තියෙන යෝජිත වැටුප් විෂමතාවය ඉවත් කරලා ගෙවීම් කටයුතු කිරීම සඳහා සේවකයන් ලෙස ස්ථීර කරලා දෙන්න කියලා අපි ඉල්ලීමක් කරා. එම ඉල්ලීම් පහට එකගව වෘත්ති සමිති පහම පොදු බලමණ්ඩලයක් විදිහට පාලන අධිකාරිය ඉදිරියේ මේ කටයුතු සම්බන්ධව දිගින් දිගට මාස 3ක් මාස 2ක් වමන සාකච්ඡා කරා. මාස 2කට පඩුවත් විසඳුම් නොමැති නිසා අද දින සිට වැඩ වැරුමකට යනවා. මෙම සේවකයන්ගේ දෑත් වලින් මෙම සේවකයන්ගේ ශ්‍රමදායකත්වයෙන්
මේ ආකර සේවක යදෙන ලුණු සමාගමේ සේවකයන් මේ ආයතනයේ අද ඉහළම තැනකට ගෙනල්ලා තියෙනවා ස්ථාවර තැන්පතු වැඩි කිරීමට ආයතනයේ ලාභාංශ වැඩි කිරීමට විකුණුම් හා අලවිය වැඩි කිරීමට මේ සම දායකත්වය ලබා දීලා තියෙනවා ආණ්ඩුවට බරක් නැති මහ භාණ්ඩාගාරයට බරක් නැති සොයන්න අපි රාජ්‍ය ව්‍යාපාරයක් ලෙස හම්බ කරමින් අදාළ බදු මුදල් ගෙවමින් මෙම සේවකයන් විසින් නඩත්තු වෙන සේවකයන් විසින් කරන ක්‍රියාවේ ප්‍රතිඵලයක් ලෙස මේ සමාගම අද ඉහළම තැනකට ඇවිල්ලා තියෙනවා වෙනත් ආයතනත් එක්ක බලනකොට ලුණු සමාගම සමස්තයක් රටවැසියන්ට පිටරටින් ලුණු ගේන්න දෙන්නේ නැතුව අපගේ ශ්‍රමදායකත්වය ලබා දීලා තියෙනවා එවැනි සමාගමක මේ ආකර සේවය යෙදෙන විදායක නිලධාරියාගේ සිට පහළ සේවකයාත් පහළ සේවකයාට සිට ඉහළ සේවකයාත් අද මේ අකණ්ඩ වෘත්ති සමිති ක්‍රියාමාර්ගයට සහයෝගය දක්වලා තිබල තියෙනවා සේවකයන් 971ක් පමණ ඉන්න මේ ආයතනයේ ස්ථිර සේවකයන් ඒ වගේම වාර්ෂික පදනම මත සේවය කරන සේවකයන් 800ක් ඉන්නවා සියලු සේවකයන් අතු කරාම 2050කට ආසන්න සේවකයන් ප්‍රමාණයක් වැටුල් ලැබෙමින් මේ ආයතනයේ සේවය කරනවා මේට සමගාමීව උපලේවායන් යන බෝන්දල පල්ටුපාන කියන ලේවායන් දෙකම මෙම සේවකයන් අනියුක්තව සේවය කරනවා එම සේවකයන්ද මෙම වර්ජනයට සමගාමීව අපිත් එක්ක කටයුතු කරනවා මේ වෙනකොට අධ්‍යක්ෂ මණ්ඩලය සභාපතිතුමාතුළු කර්මනාකාරීත්වය සාකච්ඡා කරගෙන යනවා මොකද්ද මේ සම්බන්ධයෙන් සේවකින් දෙන්න පුළුවන් තවත් සහන දෙන්න පුළුවන් නම් ඒ සහන දෙන්න පුළුවන් මොනවාද කියන්නේ ඔයා බලාගෙන යනවා දැන් අද උදේ සභාපතිතුමා උපදෙස් දුන්නා වෘත්ති සමිති වලට දැනුවත් කරන්න කියලා අවම වශයෙන් කොපමණ ප්‍රසාර දීවණාවක් වැඩි වැඩිපුර ඉල්ලා සිටනවාද කියලා කියන්න කියලා ඒක දැන් මේ වෙනකොට ලිඛිතව දැනුම් දීමට කටයුතු කරලා තියෙනවා අද දවස තුළද සභාපතිතුමා වෘත්ති සමිතිත් එක්ක සාකච්ඡා කරලා මේක අධ්‍යක්ෂ මණ්ඩලයට යොමු කරලා යම්කිසි තීරණයක් ගැනීමට නියමිතයි කියන එක තමයි මට කියන්න තියෙන්නේ